තියෙන ක්‍රිකට් අද තියෙන තත්ත්වය අපි හැමෝම දන්නවා. ඒක ගැන විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. මොකද ඒකට අපි ඔක්කොම වග කියන්න ඕන. මම හිතනවා අපේ දායකත්වය ලබා දිය යුතුයි කියලා. ඒකයි මම මේ ස්ථානයට අද මගේ මේ වෙලාව පාවිච්චි කරලා මම එන්න හැදුවේ. මොකද විශේෂයෙන්ම මම ගරු කරන අද මම මෙතන හිටගෙන ඉන්නවා නම් මම හිටගෙන ඉන්නේ විශේෂයෙන්ම අපේ මගේ පළවෙනි ගුරුතුමා වන නෙල්සන් මැන්ඩිස් මහත්මයා නිසායි. ඉතින් එතුමා මට එන්න කිව්වා මට කවදාවත් බැහැ කියන්න බැහැ. ඉතින් මොකද එක දෙයක් මම කියන්න ඕන ඕගොල්ලන්ට දැක්කාම කියන්න පුළුවන් මෙතන මහේල මම හිතන්නේ ඉස්කෝලේ ඉගෙන ගත්තේ නැහැ නේද නෙල්සන් මැන්ඩිසගේ. මමයි රොෂාන් අයයි මැන්ඩිසගේ ඉගෙන ගත්තා. ඉතින් අපි අද මෙහෙම ඉන්නේ ක්‍රිකට් ලංකාවට සෙල්ලම් කරත් නොකරත් මහත්මයෙක් වගේ ඉන්නේ. එතුමා අපිට ඒ කාලේ කනට ගහලා සපත්තු පොලිෂ් කරන විදිය උගන්නලා හරියට ෂර්ට් එක උඩ යට කරලා ග්‍රවුන්ඩ් එකට ගියේ නැත්තම් මේ ඩ්‍රෙසින් රූම් එකට ආයෙ එන්න බෑ. ඒ වගේම බැට් එක මට මතකයි වම් අතින් අරන් යන්න ඕන රයිට් හෑන්ඩ් කෙනෙක් නම් දකුණු අතින් ජීවිතේට අරන් යන්න බෑ. ගිය වේගයට වඩා ඉක්මනට අවුට් වෙලා ග්‍රවුන්ඩ් එකේ පැවිලියන් එකට එන්න ඕන. නිකන් හරි අම්පයර් කෙනෙක් ඩිසිෂන් එකක් දුන්නොත් දෙපාරක් හැරිලා බලන්න බෑ. ওই චූටි දේවල් මං අද දකිනවා. ඒ දේවල් අපේ ක්‍රිකට් වල සිදුවෙන්නේ ඉතාමත් අඩුවෙන්. විශේෂයෙන් මම තරග කීපයක් පමණක් අන්ඩර් 13 අම්පයර් කරලා තියෙනවා. මට චූටි එක්සැම්පල් එකක් දෙකක් දෙන්න පුළුවන් ඒ වෙච්ච දේවල් අනුව. මට මතක විදිහට අපි ක්‍රිකට් ක්‍රීඩා කරන කාලේ අන්ඩර් 13 අන්ඩර් 15 කෝචස්ලා බවුන්ඩරි ලයින් එකේ අයිනේ පුටු තියාගෙන හිටියේ නෑ. දැන් මට පේනවා ඒ සිද්ධිය මම අම්පයර් කරපු තරගයක වුණා කොළඹ ලොකු පාසල් දෙකක් අතර. ඉතින් මම බලාපොරොත්තු වෙනවා දැන් මෙතන ඉන්න පුහුණුකරුවෝ විශේෂයෙන්ම මාස්ටර් ඉන්චාර්ජ්ලා ඉන්නවා ගොඩක් තරුණ පුහුණුකරුවෝ ඉන්නේ. ඉතින් ඕගලන්ට පුළුවන් අලුත් දෙයක් අර මහේල කිව්වා වගේ දැන් අවුරුදු 40 කලින් තිබ්බ වාතාවරණය වෙනස් අද පාසල් ක්‍රිකට් වල. ඒක වෙනස් කරන්න ඕන. ඒකට දායකත්වය දෙන්න ඕගලන්ට පුළුවන් නම් හරි විදියට අපි තරග ජයග්‍රහණය කරන්න තමයි හැමෝම බලන්නේ. මොකද ඕගලන්ගේ ඉදිරි අනාගතය අනික අපේත් බලාපොරොත්තු ඕගලන්ගේ බලාපොරොත්තුවත් පුහුණුකරුවෙක් හැටියට නායකයෙක් හැටියට කණ්ඩායමට උපදෙස් දෙන උපදේශකයෙක් හැටියට ජයග්‍රහණය කිරීම තමයි. හැබැයි ඒක හරි විදියට ජයග්‍රහණය කරන්න ඕන. විශේෂයෙන් මම හිතනවා අද කී දෙනෙක් ගාව මේ පොත තියෙනවද දන්නේ නැහැ මේ පුහුණුකරුව ගාව. මොකද මේක තමයි අද පවතින ලෝ එක නීතිය. ඉතින් මේක චුට්ටක් කියවන්න. මේක කියවලා දැනුවත් ගන්න. මේකේ අනුවනේ අපි ක්‍රීඩා කරන්නේ. මේකට පටහැනිව ක්‍රීඩා කරන්න බැහැනේ. ඉතින් මට හිතෙනවා සමහර අවස්ථාවලදී ඕගොල්ලෝ මේ පොතට විරුද්ධව යන අවස්ථා තියෙනවා. මොකද ජයග්‍රහණය නිසා ජයග්‍රහණය ලබා ගන්න. ඉතින් එහෙම ගියාම වෙන්නේ අර ඕගොල්ලන් අර මහේලයි රොෂාන් අයියා කිව්වා වගේ ක්‍රීඩාව කරන්න ඕන ආකාරයට නෙමෙයි ක්‍රීඩා කරන්නේ. ඉතින් ඒකෙන් වෙන්නේ ඕගොල්ලෝ කවදාද බිහි කරන දරුවෙක් සමාජයට ගියත් එයා වැරදි පැත්තට ෂුට්ටක් යන්නේ. අපි කියමු නැෂනල් ක්‍රීඩා තලයට ආවත් ඔහු ග්‍රවුන්ඩ් එකේදී අර අර පොඩි කාලේ ඉඳන් ඉගෙනගත්ත දේවල් තමයි ගොඩක් වෙලාවට කරගෙන යන්න බලන්නේ. විශේෂයෙන් මට ගොඩක් දේවල් කතා කරන්න නැහැ. මගේ මට කතා කරන්න තියෙන රාමුව තුළ මට තියෙන ඔන් ෆීල්ඩ් එක්ස්පෙක්ටේෂන් ගැන කතා කරන්න. ඒ කියන්නේ කොහොමද දරුවෙක් ග්‍රවුන්ඩ් එකට ගියාම එයා හැසිරෙන්න ඕන විදිය, කොහොමද එයා ක්‍රීඩාවත් එක්ක ඉස්සරහට යන්නේ, ඒ කියන්නේ ක්‍රීඩා කරන්නේ. විශේෂයෙන් මම කියන්න ඕන අපේ ප්‍රියම්බල් එක මේ බුක් එකේ කියවුවත් ඔයගොල්ලෝ දන්නවා ඒ ප්‍රියම්බල් එකේ තියෙන ලෝස් ඇන් ප්ලේයින් කන්ඩිෂන්ස්. ওই දෙකට අනුව තමයි අපි ක්‍රීඩා කරන්න ඕන. මම හිතන්නේ හැම දරුවෙක්ම ඒ සම්පූර්ණ දැනගත්තේ නැතුණත් අවශ්‍ය කරන ක්‍රියාපටිපාටිය නීති පොතේ තියෙන ක්‍රියාපටිපාටිය ඉගැන්විය යුතුයි. ඒක තමයි පුහුණුකරුවෙක්ගේ හා මාස්ටර් ඉන්චාර්ජ් කෙනෙක්ගේ තිබිය යුතු ගුණාංග. ඒ වගේම එක කියලා දෙන්නත් ඕන. ඒ වගේම රෙස්පෙක්ට් කරන්න ඕන විශේෂයෙන්ම තමාගේ කණ්ඩායමේ ඉන්න අනිත් නියෝජිතයන්ට, විශේෂයෙන්ම නායකයාට. ඒ වගේම අනිත් පිළේ තමාගේ අනිත් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට රෙස්පෙක්ට් කරන්න ඕන. ඔගොල්ලෝ දන්නවද ට්‍රැඩිෂනල් වැලියුස් කියන්නේ මොනවද කියලා? දැන් කොහෙවත් මේ පොතේ ලියලා නැහැ සුදු අඳින්න ඕන කියලා. අපි ටෙස්ට් ක්‍රීඩා කරනකොට විශේෂයෙන්ම එක් දින හා T20 කියන එක දැන් ඇවිල්ලා තිනවා පාට ඇඳුම් අඳිනවා. හැබැයි මේ ලෝ බුක් එකේ කොහෙවත් කියලා නැහැ ක්‍රීඩා කරද්දී සුදු අඳින්න ඕන කියලා. ඒක ට්‍රැඩිෂනල් වැලියු එකක්. ඉතින් ඒව තමයි විම්බල්ඩන් ඕගොල්ලෝ ගන්න වෙන ක්‍රීඩාව. ඒකේ සුදු අඳින්න අනිත් තරගවලට වඩා. ඉතින් ඒක නිසා ඒ දේවල් අපේ මේ පොතේ තියෙන ඒවා ට්‍රැඩිෂනල් වැලියුස්. ඒ කාලේ ඉඳන් ආපු දේවල්.
ඒ වගේම අම්පයර්ස්ලට විශේෂයෙන් ඔෆිෂියල්ස්ලට ගරු කරන්න ඕන මට මතකයි අපි ක්‍රීඩා කරන කාලේ අපි ගිහිල්ලා ගාඩ් එක ඉල්ලුවාම අපි කතා කරන්නේ සර් කියලා අද ඒක මම දන්නේ ගොඩක් අඩු වශයෙන් ඒක වෙන්නේ විශේෂයෙන්ම නැෂනල් ජාතික කණ්ඩායමට ගියාම පේනවා ඒ ළමයි කොච්චර අඩුද කියලා මට මතකයි මං ඉස්සෙල්ලම මැච් එක අම්පයර් කරනකොට මහේලත් එක්ක මහේලයිම යාළු හැබැයි ග්‍රවුන්ඩ් එක මැද්දට ඇවිල්ලා මට මිල් ස්ටම් ප්ලීස් සර් කියලා කිව්වේ මමත් චුට්ටක් බැලුවා මොකද මේ කියලා ඉතින් ඒ මොකද පොඩි කාලේ ඉඳන් ආපු විදිය ඉතින් දැන් ඉන්න ක්‍රීඩකේ මම අන්තිම අවුරුදු 4 විතර ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟ අම්පයර් කරේ නැහැ මොකද ඒක මගේ පෞද්ගලික තීරණයක් නිසා හැබැයි මම අහලා තිනවා මොකද මගේ පැනල් එකේ තවත් 11 දෙනෙක් ඉන්නවා අපි කතා කරනවා නිතරම අපි හැම මාසයක් ගානම ස්කයිප් මීටින් වල හම්බ වෙනවා නැත්තම් මාස 4කට සැරයක් අපි හැම එක්කෙනාම මුණ ගැහෙන අතර මම ගොඩක් කලකට මම ලංකා ක්‍රීඩකයෝ ගැන අහනකොට ඒක ලංකා ක්‍රීඩකයන්ගේ ටිකක් අඩුයි ඕගොල්ලන් බිලි කරලා දන්නේ ඕස්ට්‍රේලියන්ස්ලා මැද්දට આવොත් ඒගොල්ලෝ හැමෝම සර් කියලා කතා කරනවා මම මාත් එක දැන් ක්‍රීඩා කරපු කවුරුත් නැහැ හැබැයි ඒක මං කියන්නේ මට සර් කියන්න කියලා. හැබැයි ඒක 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 පුරුදු කරන්න ඕන ළමයින්ට. ඒක තමයි වටින්නේ. විශේෂයෙන්ම ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන අම්පයර් කෙනෙක් කියන්නේ මිනිස්සේ. ওই මිනිස්සයාගෙන් ගන්න පුළුවන් උපරිම දෙයක් තියනවා නම් ග්‍රවුන්ඩ් එක මැද්දේ. ඒ ළමයා ගන්න ඕන. මට මතකයි මං ක්‍රීඩා කරන කාලේ මම කාත් එක්ක බැනගත්තත් මං අම්පයර් කෙනෙක් එක්ක බැනගන්නේ නැහැ. මොකද මං දන්නවා මට පොඩි chance එකක් තියෙනවා, පොඩි out එකක් ගන්න පුළුවන්. ඒක ළමයින්ට චුට්ටක් කියලා දෙන්න ඕන. ඒක ඇවිල්ලා මං කියන්නේ මේ ඒක ඕගොල්ලන්ගේ යුතුකම ඒක කොහොමද අපි කරන්නේ කියලා. ඉතින් ඒ වගේම අර අපි සර් කිව්වා වගේ අර මට මතකයි සර් මට මුල දවස්වල කිව්වා මමත් එච්චරම හොඳට අන්ඩර් 13 පළවෙනිම ක්‍රීඩා කරන්න ගියාම ඇඳුම් එහෙම හරියට ඇඳගෙන ගියේ නැහැ. මට සර් මතකයි කියනවා කවදාවත් ඒක අමතක වෙන්නේ නැහැ. වැඩ බැරුවත් හැඩ තියෙන්න ඕන කියලා සර් හැමදාම කියනවා. ඉතින් සපත්තේම එක දවසක් සර්ට මතකද දන්නේ මේ ගිය සතියේ සපත් දෙකක් පොඩ්ඩක් ඔය මැටින් එකේ සෙල්ලම් කරනකොට ටිකක් දුඹුරු ගෑවිලා තිනවා අර ඒ දවස්වල අපි හුණු ගන්න අපිට ඉතින් වෙන ක්‍රමයක් නැහැ. ඉතින් මැච් එක එනකොට ඊළඟ දවසේ ආවොත් මේ කනට ගහනවා කියලා කිව්වා ඉතින්. ඉතින් ওই වගේ දේවල් හරි දැන් ඕගොල්ලන්ගේ අතර ඔය වෙනවද දන්නේ නැහැ. ඒකයි මම කියන්නේ ඒක චුට්ටක් කල්පනා කරලා බලන්න මේ ළමයින්ට තියෙන ට්‍රැඩිෂනල් වැලියුස් ඒ දේවල් එකතු කරන්න. චූටි දෙයක් මං කියන්න මට කවදාවත් අමතක වෙන්නේ නැහැ මගේ නෝ බෝල් එකක් හදපු විස්තරය. මොකද මගේ මේ එක්ස්පීරියන්ස් එක තමයි මම ඕගලන්ට චුට්ටක් කියන්න හදන්නේ මං ක්‍රිකට් සෙල්ලම් කරන කාලේ. දැන් ඉන්න කෝචස්ලා නම් ගොඩක් අර නූල් තියලා අඩි බලලානේ කරන්නේ. අපේ කාලේ අපි ටී-ෂර්ට් එකයි ගෙදර යන්නේ දැන් එන්නේ. මොකද බස් එකේ යන්නේ ප්‍රැක්ටිස් කරලා ඉවරලා අනිත් ටී-ෂර්ට් එක බස් එකේ යන්න හදනවා. මගේ නෝ බෝල් එකක් කරන චූටි කාලේ ක්‍රීඩා කරද්දී මැච් එකේ හැමදාම 6ක් 7ක් නෝ බෝල් දානවා. මෙන්ඩි සර් කව තම්ස කියනවා ගෙදර යන ටී-ෂර්ට් එක කියලා. මම බැලුවා මොකටද මෙයා මේ මට ටී-ෂර්ට් එක ගේන්න කියන්නේ. ගෙනල්ලා පොපින් ක්‍රීස් එකෙන් අඟල් 3ක් ඉස්සරහා මම ගෙදර ඇඳ යන ටී-ෂර්ට් එක තිබ්බා. මම එදැන් පස්සේ මගේ නෝ බෝල් එක නැතිව ගියා. ඉතින් අපේ දැන් නම් ගොඩක් සර්ලා කරන්නේ මම දැකලා තියෙනවා මේ නැෂනල් ලෙවල් එකේ දශමයට තියලා මිලිමීටර ගණන් වලට තියලා හුණු ගාලා ඔක්කොම කරනවා. මගේ නෝ බෝල් එක නැවැත්තුවේ එහෙමයි. ඉස්සර මම ෆාස්ට් බෝල් කරා. ඉතින් මම මේ චූටි දේවල් කියන්නේ ඉතින් ඕගලන්ටත් ওই දේවල් එකතු කරගන්න පුළුවන්. ඕගලන්ගේ ළමයි එක කොහොමද කරන්නේ කියලා. හරි චූටි වෙනස් වීම. ඉතින් ඒ වගේම මේ ගේම් එක මම කියන්නේ චුට්ටක් කැමති ගේම් එක තමයි ලොකු. ඉන්ඩිවිජුවල්ස් ලොකු නැහැ. දැන් අපි කියමු ලාරා ක්‍රිකට් වලින් අයින් වුණත්, සර් ඩොන් බ්‍රැඩ්මන් ක්‍රිකට් වලින් අයින් වුණත්, මහේල ක්‍රිකට් වලින් අයින් වෙච්ච දවසේ අයින් වුණා කියලා ක්‍රිකට් ගේම් එක නැවතුනේ නැහැ. ක්‍රිකට් ගේම් එක හැමදාම තියෙනවා. ඉතින් එක දෙයක් බිලීව් කරන්න ඕන ගේම් ඉස් බිගර් දෑන් ඕල් ඔෆ් us. ඉතින් ඕගොල්ලෝ තමයි මේ ගේම් එක රැකගන්න ඉන්න කට්ටිය. ඉතින් ඕගලන්ට පුළුවන් ඒකට දායකත්වයක් දෙන්න. ඉතාමත් හොඳින් විශේෂයෙන්ම මේ තරුණ මූණවල ටිකක් දැක්කම ගොඩක් සන්තෝසයි. මොකද දැන් අර මහල කලින් කිව්වා වගේ දැන් කාලේ අලුතෙන් ඇවිල්ලා නීති රීති දැන් මේ හෙට අනිද්දා නීති රීති 8ක් වෙනස් වෙනවා. මම හිතන්නේ 12 වෙනිදාට අපේ මීටිමත් වෙනවා. මීටිමෙන් පස්සේ අලුත් නීති රීති 8ක්ම වෙනස් වෙනවා. ඕගොල්ලෝ දැනුවත් වෙන්න ඕන. ඒක මම හිතනවා මේ ලෝ බුක් එකට අලුත් එඩිෂන් එකේ එක එකතු වෙනවා. එතකොට පුහුණු කරු හැටියට ඕගොල්ලෝ දැනගන්න ඕන මොනවාද මේ නීති? ඇයි වෙනස් වෙන්නේ? මොකක්ද හේතුව? අන්න ඒක ළමයින්ටත් කියලා දෙන්න. ඒක මම හිතනවා ගොඩක් වටින දෙයක් කියලා. මට පොඩ්ඩක් එක දෙයක් කියන්න හිතුණා මගේ ජීවිතේ ගත්ත එක්ස්පීරියන්ස් එකක් මේ
ඒකෙන් අම්පයරින් පැත්තේ මගේ පළවෙනි ජීවිතේ දුන්න ඩිසිෂන් එක වැරදි සචින් ටෙන්ඩුල්කර දුන්නේ LBW එකක් පිචින් අවුට්ස් ඇට් ලෙග් ස්ටම්ප් මම හිතුවේ ඇත්තටම දුන්නේ ගමන් මේක අවුට් කියලා ඇවිල්ලා බලනකොට අංකල් එළියේ පිච්චලා තියෙන මට ඉතින් ගෙදර ගිහිල්ලා හොටලෙට ගිහිල්ලා මට හරි අපහසුතාවයකට පත් වුණා මොකද මම ඇත්තටම දන්නේ නැහැ කොහොමද එළියේ පිච්චන එක හොයන්නේ කියලා ඉතින් ඕගලන්ට තේරෙන්න ඕන අපි ටෙස්ට් මැච් එකක් දැන් අම්පයර් කරනකොට ඒකේ මැට් එක තියෙනවා මැට් එක කොහෙවත් ඉරි ගහලා නැහැනේ මගේ ඇස් දෙකෙන් තමයි බල්ලා මම මැට් එක හොයා ගන්න ඕන ඉතින් ඒකට පුහුණු වීම කරන්න සිද්ධ වුණා ඒකට මට වැඩිපුර කැපවීමක් කරන්න සිද්ධ වුණා ඉතින් මම ඕගලන්ටත් කියන්නේ ඕගොල්ලෝ අලුත් දේවල් ඉගෙන ගන්න බලන්න නැත්තම් රොෂාන් නැහැ කිව්වා වගේ ඒක හැමදාම ওই මට්ටමේ ඉන්න හදන්න එපා උතනින් ඉදිරියට යන්න තාලුත් දෙයක් ඉගෙන ගන්න තාක්ෂණයත් එක්ක අපි ඉස්සරහට යන්න ඕන මොකද එන්න එන්න තාක්ෂණේ වැඩි වෙනවා මට මතකයි මම එලිට් පැනල් එකට ඉස්සෙල්ලම ගියේ 2011 වල ඒ කාලේ තිබ්බ ක්‍රිකට් උයි දැන් ක්‍රිකට් එකයි ගොඩක් වෙනස් ඒ කියන්නේ අපි කැමරා එකක් ගත්තොත් දැන් 360 frames per second ඒ කියන්නේ අපි සිංහලෙන් කිව්වොත් නහය ඇතුලේ මයිල් හෙල්ලෙනවනේ ඒකත් පේනවා එච්චරට හොඳට පේනවා දැන් බෝල් ඉතින් එතකොට ඕගොල්ලන් පොඩි ළමයි ඔය හදන එකේ තාක්ෂණයේ පැත්ත චුට්ටක් ඒගොල්ලන්ට කියා දෙන්න ඕන වැඩි කර ගන්න ඕන මොකද අපි 1985 කෝච් කරපු ස්ටෑන්ඩඩ් එකටම දැන් කෝච් කරන්න ගියොත් මම හිතනවා වෙනස් වෙනවා කියලා හැබැයි පොත වෙනස් වෙලා නැහැ පොතේ තියෙන නීති රීති චෙක් ඩ්‍රයිව් එක ගහන්නේ කොහොමද බෝල් කරන්නේ කොහොමද ඕ ස්පින් එක දාන්නේ ලෙග් ස්පින් එක දාන්නේ එක විදියට වෙනස් වෙන්නේ නැහැ ඇඟිලි මාරු කරන්නේත් නැහැ හැබැයි දැන් අනිත් දේවල් දිනු වෙලා එතකොට අපි දැන් ඒවත් එක්ක තමයි ඉස්සරහට යන්න ඕන විශේෂයෙන්ම ඕගලන්ට ඒ දැනුම අවශ්‍යයි මම හිතනවා මේක මේ අඩිතාලම නැවතත් මේ කමිටුවට විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ දෙයක් පටන් ගැනීම ඉතාමත් හොඳ දෙයක් අද කාලෝචිතයි අපේ රටේ ක්‍රිකට් වලට මේ වගේ දෙයක් අද පටන් ගත්තේ නැත්තම් මේක අපි කොහෙන් ඉවර වෙයිද දන්නේ නැහැ මගේ මට මොකද අනිත් රටවල් එක්ක මම හිතනවා අද ලංකාවේ ගොඩක් දෙනෙක් බැලුවොත් මම තමයි දකින්නේ පිටරටවල ක්‍රිකට් සෙල්ලම් කරන ආකාරය. මොකද වැඩියෙන්ම ට්‍රැවල් කරන කෙනා මමයි පිටරටවල ක්‍රිකට් සමග. ඒකට මට පේනවා අනිත් රටවල් කොහොමද ඒගොල්ලන්ගේ දියුණුව, ඒගොල්ලන්ගේ ඉස්සරහට ඒගොල්ලෝ මොනවද හිතන්නේ කියලා. අපේ රටේ මම 2011 දැක්කට වඩා 105%ක්වත් වෙනස් වෙලා නැහැ. මම හිතන ඊට වඩා අඩු වෙලා විසක්ක වැඩි වෙලා නැහැ. හැබැයි අනිත් රටවල් ගොඩාක් ඉස්සරහ. ටෙක්නොලොජි එක පැත්තෙන් ගොඩාක් ඉස්සරහින්. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ ටැලන්ට් එක අපි මේ සෙල්ලම් කරන්නේ ඇත්තටම 1985 80 ඒ ගණ ඒ කාලේ තිබ්බ ස්කූල් ක්‍රිකට් එකේ ඒ ටෙක්නික්ස් එක තාම සෙල්ලම් කරන්නේ. අපි තාම ඉස්සරහට ඇවිල්ලා නැහැ. එකම දේ වෙලා තියෙන්නේ අලුත් කෝචින් කට්ටියක් ඉන්නවා. ක්‍රිකට් සෙල්ලම් කරපු ගොඩක් දෙනෙක් ඉන්නවා. ජාතික කණ්ඩායම් වලට ක්‍රීඩා කරපු කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ කට්ටියකින් තමයි මේක එන්නේ. ඉතින් මම හිතනවා තවත් මේකට වැඩි දුණු වෙලා අපේ ක්‍රිකට් වලට ඕගොල්ලෝ තමයි හොඳ ක්‍රීඩකයෝ බිහි කරන්නේ. මේ තත්ත්වයෙන් ගොඩ එන්න ඕගොල්ලෝ තමයි පළවෙනි පුරුක. ওই කට්ටිය හරිදී ළමයිව ඩිසිප්ලින් කරලා මැච් දිනන්න එකට වඩා ළමයිගේ ඩිසිප්ලින් වැඩි කරන්න ඕන. ඩිසිප්ලින් කරලා ඒ ළමයට ආසාව ඇති කරන්න ඕන. ආසාව ඇති වුණොත් තමයි මේ ක්‍රීඩාව අපිට ඉහළට ගන්න පුළුවන්. ඉතින් මීට වඩා ලොකු දෙයක් මට කියන්න නැහැ. මොකද මගේ තියෙන රාමුව තුල මං හිතනවා අද ලොකු දේශන කීපයක් විශේෂයෙන්ම රොෂාන් මහේල මං ගොඩක් අගය කරන පුද්ගලයෝ ලංකාවේ ක්‍රිකට් වලට ඉතාම හොඳ සේවයක් කරපු පුද්ගලයෝ හොඳ පැත්තෙන් නරක පැත්තෙන් නෙමෙයි ඉතින් අද මට ආරංචි නිදිර අපේ ලංකාවේ ක්‍රිකට් ගොඩක් නරක පැත්තේ තියෙන්නේ මොකද මම ICC එකේ තාමත් වැඩ කරන නිසා මට මගේ කන් දෙකට ඇහෙනවා මොනවාද කතා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කියලා ක්‍රිකට් නෙමෙයි අපේ කට්ටිය ගහන්නේ වෙන දේවල් ඉතින් ඒක නිසා ඒකට වග කියන්න ඕන මෙතන ඉන්න පුරුකන් මොකද ඕගලන්ගේ කාලේ තමයි මේ ළමයි ආවේ විශේෂයෙන්ම පාසල් ක්‍රිකට් සංගමයේ අපේ කාලේ මට මතකයි අපි සෙල්ලම් කරේ මැද්දිලන් වුණාට ගොඩක් ක්‍රිකට් එක්ක සෙල්ලම් කරේ වෙන දේවල් එක්ක නෙමෙයි දැන් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ වෙනත් දේවල් වල මොකද කියන්න දුකයි හැබැයි ඒ වුණාට ඒක තමයි යථාර්ථය අපි කවුරුත් දන්නවා ඒක විශේෂයෙන්ම කියන්නේ නැති වුණාට ඇයි අද අපේ ලංකාවේ ක්‍රිකට් වලට පරණ ක්‍රිකට් ගහපු එක්කෙනෙක්වත් සම්බන්ධ වෙන්නේ නැත්තේ දැන් මන් දන්න විදිහට කවුරුත් එන්න කැමති නැත්තේ මොකද එතන විනිවිදභාවයක් නැහැ මහේල කිව්වා. ඉතින් මේ විනිවිදභාවය අපි හදන්න ඕන. හදන්න නම් ඒකට තමයි මට දෙන්න පුළුවන් කැපවීම හරි මොකක් හරි දෙන්න පුළුවන් නම් මේ අවස්ථාවෙන් ඒ කියන්නේ පොඩි කට් පොඩි තැනකින් පටන් ගන්න පුළුවන් නම්
මං ඒකයි හා කියලා රොෂාන් අය මහේලා එනවයි කියපු නිසා විශේෂයෙන්ම නෙල්සන් මෙන්ඩිස් මට අඬගාපු නිසා මං ආවේ නැත්තම් අපි අපෙන් දෙයක් කරෙන්නේ නැහැ කියලා තමයි මට හිතුනේ අපෙන් කළ යුතු දෙයක් මේ ක්‍රිකට් ක්‍රීඩාවට දෙන්න ඕනේ කියලා හිතුණු නිසා තමයි මෙතනට ආවිත ඔයගලගේ අර කලින් කෝවාගේ වගකීම ඔක්කොගෙම ඉතින් අපි ඔක්කොම එකතු වෙලා මේක හද මොකද අපේ අපි ඔක්කොගෙම ආසාව අපි ඔක්කොම ආද මෙතන ඉන්නේ ක්‍රිකට් නිසායි ඉතින් ඉදිරියට යන ලොකු වැඩපිළිවෙලක් කරගෙනවා කියලා මං හිතනවා මේ කමිටෝ මාර්ගයේ අපිට ක්‍රිකට් පාසල් ක්‍රිකට් වලට දෙන්න පුළුවන් නම් දායකත්වයක් දෙමු ගොඩක් සන්තෝෂයෙන් මේ අවස්ථාව ලබා දුන්නා